ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්දණයක පුවද්දිග හැරුම ශ්‍රදා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකින්දුනුවංග ප්‍රථමයෙන් සිරස්තල මෙරට කොවිඩ් සුවය ලැබුවන් 20000ක්ම වයි බුරවි සුලිකුණාටුවේ බලපෑම තවදුරටත් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සඳහා නඩු පැවරීම කඩිනම් කරන බවට මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක් මේ නීති කටයුතු ඉක්මන් කරන්නේ මහර බන්ධනාගාර සිදුවීමෙන් වියගිය දෙදෙනෙකුගේ සිරුරු හඳුනාගැනේ चीन दजय सदमते सवेई ඊයේ දිනේදී තවත් කොවිඩ් ආසාදිතින් 521 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන समस्त කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව දක්ුණේ 26559ක් ලෙසයි. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයින් 521 දෙනා අතරින් 517 දෙනෙකු වාර්තා වී තිබුණේ මෙරට තුලින් හඳුනාගත් ආසාදිතයින් ලෙසයි. එමෙන්ම තවත් 3 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර අනෙක් පුද්ගලයා විදේශගතව සිට මෙරටට පැමිණි විදේශිකයෙක්. මේ අතර ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 342ක්. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාවෙහි වර්ධනයක් පෙන්눔 කරමින් එම දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේ ආසාදිතයින් 91 දෙනෙකු වාර්තා වුණා. එමෙන්ම කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරන ප්‍රදේශයන්ට හුදකලා කිරීමට අමතරව පොලිස් නිරෝධායන ඇඳිර නීතිය පනවමින් රෝග ව්‍යාප්තිය පාලනයට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවසනවා. විශේෂයෙන්ම අපි මීට කලින් අඩු අවදානම් කියලා සලකපු පළාත් සහ දිස්ත්‍රික්කවල යම් ප්‍රමාණයක් රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. දැන් උදාහරණ විදියට නැගෙනහිර පළාතේ සමන්තුරේ අක්කරේ පත්තුවේ මේ විදියට රෝගීන් වාර්තා වෙයි කියලා අපි සතියකට කලින් හිතුවේ නැහැ. ඒල පුත්තලම දිස්ත්‍රික්කයේ තුල යම් යම් තැන්වලින් රෝගීන් මතුවේ කියලා අපි කල්පනා කළේ නැහැ. රත්නපුරේ මේ වගේ අවදානම් මතුවේ කියලා අපි විශ්වාස කළේ නැහැ. මහනුවර නුවරඉලිය වගේ මධ්‍යම පළාත් දිස්ත්‍රික්කවලට අවදානම් මේ විදියට ව්‍යාප්ත වෙයි කියලා අපි කල්පනා කළේ නැහැ. නමුත් ඒක සිද්ධ වෙලා තියෙනවා. රටේම රෝගීන් සංඛ්‍යාව ගත්තාම රටේම සමස්ත රෝගීන් ගණන 30%කට එහා පැත්තේ කොළඹ නගර සභා සීමාව ඇතුළත තමයි වාර්තා වෙන්නේ. ඒක නිතරම පැහැදිලි මෙතන විශාල අවදානමක් තියෙනවායි කියලා. ඒ කොළඹ තියෙන අවදානම අපි කලමනාකරණය කරන අතරතුරේදී අලුතෙන් මතුවෙච්ච තත්ත්වයක් තමයි බණ්ඩාරගම අටලුගම් ප්‍රදේශය. අටලුගම් වගේ පාලනය කිරීම අමාරු වෙලා තියෙන. ජනතාවගේ සහයෝගයත් යම් අඩු මට්ටමක තියෙන ප්‍රදේශ සම්බන්ධයෙන් අර හුදකලා කිරීම කියන එකට එහා ගිහිල්ලා පොලිස් ඇඳිර නීතිය පනවලා සීමිත දවස් ගානකට වෙන්න පුළුවන්. මොකද එතකොට තමයි අපිට මේ රෝගීන් ටික සහ ආවේක්ෂණ ක්‍රියාවලිය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට වඩාත් හොඳින් කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේ රෝගය ව්‍යාප්තිය කොහෙන් කෙලවර වේද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මේ අතර ඊයේ දිනේදී මෙරට 130 වන කොවිඩ් මරණයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඊයේ මෙලෙස මියගියේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 72 විරිදි පිරිමි පුද්ගලයෙක්. එම පුද්ගලයා COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුරදී මියගොස් ඇත්තේ. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියාව නිසා උග්‍ර වූ බැක්ටීරියා ආසාදනය සහ හෘද රෝග තත්ත්වයේ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර COVID-19 වෛරසයට එරෙහිව කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙකු නිෂ්පාදනය කළ හෙලෝසුව පිළිබඳ අවසන් සායනික පරීක්ෂාවල නිගමනය ඉදිරි මාසයේ ඇතුළත රජයට දැනුම් දෙන බව ආයුර්වේද බලධාරීන් පවසනවා. හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා ඒ බව සඳහන් කළා. එමෙන්ම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ එම ඖෂධය සාර්ථක වුවහොත් මෙරට ජනතාවට එය නොමිලේ ලබා දීම පිළිබඳ සාකච්ඡා සිදු කරමින් පවතින බවයි. මේ අතර කොවිඩ් ආසාදිතයින් සඳහා එම ආසාදිතයින් කැමතිනම් පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස වෛද්‍ය විශේෂඥයින් ඉල්ලීමක් කර තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග වෛද්‍ය විශේෂඥයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ඊයේ පැවති හමුවකදී එම ඉල්ලීම සිදු කර ඇත්තේ. ඔවුන් පෙන්වා දෙන්නේ පුද්ගලික අංශයේ ප්‍රතිකාර ලබා ගැනීමට ආසාදිත පුද්ගලයින් කැමතිනම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු බවයි.
එමගින් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇති තදබදය අඩු කරගත හැකි බවත් ඒ ඔස්සේ අඩු ආදායම්ලාභී ආසාදිතයින්ට අවස්ථාව ලැබෙන බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳව කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ අනිකුත් බලධාරීන්ට දැනුම් දී තීරණයක් ගන්නා බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළින් තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හඳුනාගෙන ඇත්තේ ඊයේ දිනේදී. ඒ මාර්ථික මධ්‍යස්ථානයෙන් හමු වූ හතරවෙනි කොවිඩ් 19 ආසාදිතයා බවයි දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකයේ සඳහන් කළේ. අදාළ ආසාදිතයා ලග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා. එසේම පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර නගර සීමාවේ සියලුම පාසල් තවත් සතියක කාලයක් වසා දැමීමට මධ්‍යම පළාත ආණ්ඩුකාර ලලිත් යෝ ගමගේ මහතා පියවරගෙන තිබෙනවා. ඒ අනුව එම පාසල් එළඹෙන 11 වෙනිදා දක්වා වසා තැබෙන බවයි මධ්‍යම පළාත ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. තවද මහනුවර නගරයේ බෝගම්බර ප්‍රදේශයටද ඊයේ දිනේ සිට සංචරණ සීමා පනවා තිබෙනවා. ඒම ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව එම ප්‍රදේශයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 25ක්. මේ අතර කොම්පඤ්ඤ වේදිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාට සහ මරදාන දුම්රිය ස්ථානයේ සේවකයෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වී තිබෙනවා. දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළේ මේ හේතුවෙන් අදාළ දුම්රිය ස්ථානවල සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බවයි. මේ වන විට වෛරසය ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 475ක් වන අතර වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6339ක් ලෙසයි. එසේම මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එම සංඛ්‍යාව දැක්වුණේ 20,090ක් ලෙසයි. අද දිනේදී තවත් කොවිඩ් ආසාදිතයින් 501 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 27,060ක් ලෙසයි. බුරවි සුලිකුණාටුව මන්නාරම් බොක්කේ සිට කිලෝමීටර 145ක් බටහිර දෙසින් තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය තවදුරටත් දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වන අතර එමගින් දිවයිනට වන බලපෑම ක්‍රමෙන් අඩුවෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් උතුරු වයඹ සහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. එමෙන්ම උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක් පමණ වන තද වැසිද අපේක්ෂිතයි. සෙසු ප්‍රදේශවල සවස දෙකෙන් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව උතුරු උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 40-50ක් පමණ දක්වා වන සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 අතර අගයක් ගත හැකි අතර එය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි. ඒ හේතුවෙන් එම ප්‍රදේශාශ්‍රිත මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටීමට කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මහර බන්ධනාගාරයේ ඇති වූ සිදුවීමෙන් මියගිය පුද්ගලින් 11 දෙනාගෙන් 2 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මහර සිදුවීමට අදාළ විමර්ශන කඩිනම් කිරීමටද මෙවන විට පියවරගෙන ඇති බවයි. මහර බන්ධනාගාරයේ පසුගිය ඉරිදා රාත්‍රිය ඇති වූ කලහකාරී සිදුවීම් පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පත්කළ කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමේ නිලධාරීන් සංඛ්‍යාව 20ක් දක්වා වැඩි කරලා තිනවා. මුලින්ම නිලධාරීන් 12 දෙනෙක්ගෙන් මේ විමර්ශනය ආරම්භ වුණේ පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් මේ විමර්ශනය සිදු කරනු ලබන්නේ. ඊයේ දිනේ තවදුරටත් ප්‍රකාශ 21ක් සටහන් කරලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එක් වෛද්‍ය නිලධාරියෙක්ගේ, ඒ වගේම බන්ධනාගාර නිලධාරීන්ගේ සහ දෙවියන්ගේ, ඒ වගේම එක හෙද නිලධාරියෙක්ගේ. ඊයේ දිනේදී විශේෂයෙන්ම බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රකාශය දීර්ඝ ලෙස සටහන් කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 78 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
मे अतर महार सिधुमेन मियगिय पुद्गलीन अतरीन मेवन विट हंदुनागेन ऐति मृत शरीर देख संबंधेन्द पोलिस माध्य प्रकाशक वरया अदहस पलकला मेम मृत शरीर 11 मृत शरीर देखक मेवन विट हंदुनागेन तियेनवा ए मृत शरीर देखेन एक मृत शरीरयक जायल प्रदेशे पदिंची पुद्गलेगे अनेक मृत शरीर धुनुपिटिय प्रदेशे पदिंची पुद्गलेगे वत्तल मौन देदेनाम मद्रव्य वरदी संबंधेन जायल सह किरिबातगोड पोलिस मगिन रिमांड बारेट पत्कर सिटी अयबावटाय वार्ता वेन्नी एम मृत शरीर हंदुना गैनीमेन पशु पश्चात मर परीक्षण पैत्वीमट नियमितव तिबेनवा ए सदहा विशेषज्ञ अधिकारण वैद्यलधारीवरया विसिन पश्चात मर परीक्षण පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා ඒ වගේම එම ඥාතීන් මෘත ශරීර හඳුනා ගැනීමට නියමිතයි එමෙන්ම තවදුරටත් මියගිය අයගේ සිරුර සම්බන්ධයෙන් නිශ්චිතම දත්ත ලබා ගැනීම සඳහා මියගිය අයගේ ඇඟිලි සරකුණු ලබා ගැනීම සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වෙන නඩු කටයුත්ත ලැබෙන බ්‍රහස්පතින්දා දිනේදී වතර අධිකරණයේදී කැඳවීමට නියමිත වෙති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ වගේම ඊයේ දිනේදී अपराध परीक्षण डिपार्टमेंट वत्तलगर अधिकारनेट सामान्य परिधि दनुम दनु लबुआ अपराध परीक्षण डिपार्टमेंट विसिन पोलिस पति गे नियोगे मत मेम विमर्शने बारगत भव अपराध नडुदान संग्रहे एकस्य विसि पश्चिनी वगंतिय तियन प्रतिपादन याटते किसे वेता तव दुरटात मेम विमर्शने अपराध परीक्षण डिपार्टमेंट मगिन पूर्ण विमर्शने सिदु करनो नमुत मुलिन्म मे विमर्शने आरंभकले रागम स्थानाधिपतिवर्या विसिन एअनु ओहु विसिन मरण परीक्षण सदा अवश्य दायकत्वे सलसनो रागम पोलिसिये ए कटितुल तव दुरटात निरत वेनो මද්‍රව්‍ය භාවිතය නිසා වැරිදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ පුනරුත්ථාපනය කඩිනම් කිරීමට තීරණය කළ බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ අමාත්‍යාංශය පවසනවා. බන්ධනාගාර ආශ්‍රිතව පැතිර යන COVID-19 වෛරසය සම්බන්ධයෙන් ඊයේ පසුරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් මෙම වැඩපිළිවෙල කඩිනම් කිරීමට මෙවන විට තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ අමාත්‍යාංශය සඳහන් කළේ මද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ රැඳවියන් 8000ක් පමණ මෙවන විට බන්ධනාගාර තුල සිටින බවයි. ඒ අනුව එවැනි පුනරුත්ථාපන වැඩසටහන් සම්පූර්ණ කළ රැඳවියන් PCR පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායනීය කොට කඩිනමින් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි රාජ අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ. ඒ සඳහා කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයත් බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය හා ඒ සඳහා සුදුසු ස්ථාන යොදා ගන්නා ලෙසත් රාජ අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දුන් බවයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම බන්ධනාගාර තුල වෙසෙන කොවිඩ් ආසාදිත රැඳවියන් එක් බන්ධනාගාරයක් තුලට යොමුකොට අදාළ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එහිදී සඳහන් කළේ සියලු බන්ධනාගාර පරිශ්‍රයන් තුල සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට හා කඩිනම් කිරීමට යුද හමුදාවේ පූර්ණ සහයෝගයද ලබා දෙන බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා අද අදහස් පළ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අපි දැන් වෙනකොට TID එකෙන් සහ TID එකෙන් සහ පිටස්ථාන වලින් 171 දෙනෙක් රිමාන්ඩ් බාරයේ ඉන්නවා මේ සම්බන්ධයෙන් අරගෙන තවත් 86 දෙනෙක් ඉන්නවා DO දාලා ඔක්කොම 257 දෙනෙක් අපි රිමාන්ඩ් කරලා තියෙන පාසු ප්‍රහාරයේ බෝම්බ ප්‍රහාර 8ක් වුණා 8 ස්ථානයක ඒ 8 ස්ථාන 8ෙම තියෙන ඒ සම්පූර්ණම නඩු ගොනු කරලා ඒක නීතිපතිවරයා ළඟ දැන් තියෙන්නේ. ඒතකොට සවුන්දර ගිහිල්ලා මම නීතිපතිවරයාව පුද්ගලිකව හම් වෙනවා මේ නීති කටයුතු ඉක්මන් කරන්න. ඒකෙන්ද රජයක් හැටියට අපි සීලුම දේවල් කරලා ඉවරයි. ජනාධිපති කොමිසමත් යනවා ඒකෙන් එන අසාක්ෂිත් අරගෙන මේක ඊටාම කෙටි කාලෙකින් ඉවර කරනවා. ඉතින් මේ ඇත්ත වශයෙන්ම මේ පාස්කු පාරේ ඇතුනේ බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරපු නිසා. මේක හරියට මේ පරීක්ෂණය නිවැරදි දිශාවට මේ බෝම්බ ගහපු පුද්ගලයන් දිශාවට මේවා මුදල් දුන්න පුද්ගලයන්ගේ දිශාවට මේක පිටිපස්සේ ඉන්න දේශපාලන නායකයෝ ඉන්නවා නම් ඒගොල්ලන් හොයාගන්න ඇයි මේක යන්නේ නැත්තේ කියන මේ ප්‍රශ්නේ තියෙනවා. කතානායකතුමනි ඒක තමයි මම ඊටාම මහජන ආරක්ෂක කමිටිය හැටියට ඊටාම පැහැදිලිව කියන රජයේ වශයෙන් අපේ පොලිසියෙන්
දඬ තියෙන සියලුම පියවර අරන් ඉවරයි මේ සිද්ධීන් අටටම අවශ්‍ය කරන නීති මේ ලිපිගොනු සකස් කරලා නීතිපති ළඟට යවල ඉවරයි දැන් නීතිපති අතේ තමයි නඩුව දාන්න තියෙන්නේ ඉතින් ඒක අපි සවුන්දට කියලා ඒක තවත් ඉක්මන් කරනවා ඒක නිසා රජයක් හැටියට දැන් මේ කෙටි කාලයකදී ඊටාම පැහැදිලිව මේ සිද්ධි අටටම අවශ්‍ය කරන සැකකරුවන් සියල්ලක්ම හඳුනාගෙන ඉන්නේ ඉතින් ඉදිරිය වෙනකොට දැන් ඔබතුමාට දැනගන්න පුළුවන් වෙයි කවුද සැකකාරයෝ කවුද ඒකට උදව් කරලා තියෙන්නේ කවුද ඒකට මුදල් දීලා තියෙන්නේ සියලු දේම ඔබතුමාට දැනගන්න පුළුවන් වෙයි ऐतिहासिक अनुराधपुर पूजा भूमि संवर्धन सलस्म जनाधिपति गोटाबे राजपक्ष महतागे विमसुमट लक्वति बेनवा ए अद अनुराधपुर पूजा भूमि वेंदपुदा गेनीमटेकु अवस्थावेदी ऐतिहासिक अनुराधपुर नगरेट को सिटीन जनाधिपति गोटाबे राजपक्ष महता अद पेरवरुवे स्थानाधिपति आचार्य अतिपूज पल्लेकम श्रीनिवास नाहिमपाणन वहन्से बेहदक आशीर्वाद लबा गत्ता අනුතුරු පුදපින් වෙත ගිය ජනාධිපතිවරයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත් හි නිරත වුණා. රුවන්වැලි මහා සෑ පුදබිමට ගිය ජනාධිපතිවරයා රුවන්වැලි රජමහා චෛත්‍ය රාමාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. රුවන්වැලි මහා සෑ රදුන් අභියස ආගමික වතාවත් හි නිරත වූ ජනාධිපතිවරයා අනුරාධපුර පූජා භූමි සංවර්ධන මහා සැලැස්ම පිළිබඳව විමර්ශනයට ලක් කළා. अनुराधपुर पूजा भूमि संवर्धन सेलस में वियदम रुपया मिलियन हारसिय पनहाक කලාප තුනක් යටතේ ව්‍යාපෘති 28ක් ලෙස සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නම් වෙනවා. එහි ඉදිකිරීම කටයුතු 2024 දෙසැම්බර් මාසයේදී පෙර අවසන් කිරීමට යෝජිත බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. දෙවනගල පුදබිම ආශ්‍රිතව පවතින ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා දෙවනගල විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ අද මල්වතු පාර්ශවයේ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමු වුණා. ඓතිහාසික දෙවනගල පුදබිම ආශ්‍රිතව සිදුවන ඉඩම් මල්ලා ගැනීම සහ ඒ ආශ්‍රිතව ගැටලු පිළිබඳ පැහැදිලි කිරීම සඳහායි දෙවනගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිබුල් කුඹුරේ විමල ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ හමු වුණේ. එහිදී දෙවනගල පුදබිම ආශ්‍රිත සිදුවීම සම්බන්ධයෙන් වන කරුණු සොයා බැලූ අතර ඒ සම්බන්ධයෙන් වන ඉදිරි පියවර සඳහා අනුශාසනා ලබා දීමද සිදු කෙරුණා. සුරකීම ගරු ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් විසින් බාර අරගෙන ඒ ස්ථානය ආරක්ෂා කර දීම එතුමන්ලාගේ වගකීම. විහාරස්ථානයක දේපළක් පන්සලක් වේවා ඒ පන්සලේ ඉඩම් වේවා මේවා සියල්ල සාංගික කරපු ඉඩක්. ඒ ඉඩම් කිසිම බෞද්ධ වේවා අබෞද්ධ වේවා කිසිම පුද්ගලයෙකුට ඒ ඉඩම් සතු කරගන්න නතු කරගන්න එහෙම බලයක් නැහැ. විහාර දේවාල ගම් පනතේ ඒ නීතිය යොදලා තියෙනවා. එනිසා මෙන්න මේවා තාම ඕනෑකමින් රැකගන්න රැකදෙන්න රජය මැදිහත් වෙන්න ඕනේ. කවුරුද 200ක් විතර පුරාවස්තු විනාශයත් එක්ක මේ බිම මනින්න දෙන්නේ නැත්තේ? මේ පුරාවස්තු විනාශ කරමින් අනවසර ඉදිකිරීම ඉදිකරන්න අවශ්‍ය පසුබිම සැකසෙන්නේ මෙතන ජාතිවාදී කෙනෙක් ඉස්මතු වෙලා පන්සලේ ප්‍රශ්න යට ගියා. ඒ නිසා දලදා හාමුදුරුව වැඩ හිටපු පුදබිම දෙවනගල අපේ ශ්‍රීමත් අනුනායක මහමිපාණන් වහන්සේ මේ දෙවනගල පුදබිම බේරා ගන්න අතුරු මේ ඓතිහාසික උරුමය රැක ගන්න අතුරු ඒ වෙනුවෙන් මා උන්වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ මේ උරුමය රකින්නට මා අද දවසේ පොරොන්දු වන්නට යෙදුණා. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව වෙනත් පාසල් සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය වන අදාළ අයදුම්පත් මෙවන විට කැඳවනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩේම ලකුණු ඉක්මා යමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට අදාළ අයදුම්පත් කැඳවීම සිදුවනවා. අදාළ අයදුම්පත් මෙම මාස 10 වන දිනට පෙර යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. එම අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා අදාළ පාසලේ විදුහල්පතිවරයා මාර්ගයෙන් මව්පියන්ට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එලෙස ලබාගත් අයදුම්පත් නිවැරදිව සම්පූර්ණ කර ලබන 10 දිනට පෙර ශිෂ්‍යා විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත ලබා දිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් වසා දමා ඇති සියලු ප්‍රදේශවල සිසුන්ගේ අයදුම්පත් පාසල් වෙත ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස අදාළ කලාප අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
महानुवर दिगन प्रदेश आश्रितव अदात सुलुबू चालन्याक वार्तावुना इम प्रदेश आश्रितव पसुकिय मासेक पमन काले तुल मेवैनी सुलुबू कंपन हयाक पमन सिदुवति बेनवा भूविद्या हा पताल कनीम कार्यांशे संधान कले अद पेरवरु पहाई हतलिस सेकट पमन दिगन अलुत्वात्त प्रदेश आश्रितव मेम भूचालनी सिदुवैति बवाई एर रिजिस्टर मापके एकक देकक प्रबलत्वयक लेस पल्ले कले सह महाकानदराव यन भूकंपन मध्यस्थानवल सटहन वैति बव भूविद्या हा पताल कनीम कार्यांशे पवसनवा एम भूकंपन हटगनीम संबंधेन विशेषज्ञयन विमर्शन आरंभ कर ऐति नमुत मे दक्वा तीट निश्चित हेतुवक अनावरणे वी नहे किसे वेतात महानुवर भूकंपन आश्रितव सोया बेली में नानतुरुव सकस्कल भूकंपन संबंध वार्ताव परिसरामात्य महिंद अमरवीर महतावित लबादी यत्ते पसुगे मस विसी हतरवन दाई परिसरामात्य वर्या संधान कले मीट पेर सिदुकल भूकंपन वल तत्पयंद विमर्शनेट बाजने करैति बवाई महानुवर आश्रितव ऐतिवन मेम भूकंपन सिदुवीम सामान्य तत्वयक लेस सलका बेहर नोकर ए संबंधेन इदिरियटत् विमर्शन क्रियात्मक बवाई अमात्यवरया वेडिदुरटत् संधान कले අවධානය විදේශපුවත් වෙත සඳ මත සිය දජයසූ දෙවන රට බවට චීනය පත්ව තිබෙනවා ඒ චීනය පසුගියදා සඳ මත සිදු කළ අභ්‍යවකාශ මෙහෙයුමේ අවසන් අදියර යටතේ ඒ අනුව සඳ මත ජාතික දජයක් ලෙසූ දෙවන රට බවට පත්වීමට චීනය සමත් වුණා 1969 වසරේදී ගගනගාමින් සහිත ඇපලෝ 11 යානය මගින් ඇමරිකාව සඳ තරණය කළේ සඳ තරණය කළ ලෝ පළමු රට බවට පත්වෙමින් එහිදී සිය දජය සඳ මත එසවීමට අමරිකානු ගගනගාමීන් සමත් වුණා. විදේශ මාධ්‍ය වාර්තා කළේ පසුගිය නොවැම්බර් 24 වනදා චීනයේ වෙන්චැන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කරන ලද චංගේ 5 අභ්‍යවකාශ යානය සඳේ ගිනිකඳු සහ ආවාට සහිත ප්‍රදේශයකට පසුගිය පළමු වනදා ගොඩබසුණු ලැබුව අතර එමගින් චන්ද්‍රපාෂාන කිලෝග්‍රෑම් 2ක් පමණ එක් රැස් කරගෙන ඇති බවයි. ඒ අනුව වසර 44කට පසු ප්‍රථම වරට සඳේ පස් සහ පාෂාන රැගත් චංගේ 5 අභ්‍යවකාශ යානය පසුගිය තුන්වනදා රාත්‍රියේ සඳ මතු පිටින් නික්ම තිබෙනවා. එම යානය මේවන විට පෘථිවි කක්ෂයට ඇතුළු වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් සඳේ පස් පොළවට රැගෙන ආ තුන්වන රට බවට චීනය පත්වනවා. මීට පෙර 1960 සහ 70 දශකවලදී ඇමරිකානු සහ රුසියානු අභ්‍යවකාශ යාන සඳේ පාෂාන පෘථිවියට ගෙනෙන් ලැබුව අතර අවසන් වරට 1976 වසරේදී එලෙස චන්ද්‍ර පාෂාන රැගෙන ආවේ සෝවියට් ලූනා 24 යානයෙන්. මේ අතර කොවිඩ් වෛරස් එන්නත් මගින් COVID-19 ගෝලීය වසංගතය කඩිනමින් තුරන් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේවන විට සාර්ථක කොවිඩ් එන්නත් කිහිපයක් පිළිබඳව වාර්තා වන අතර ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත බ්‍රිතාන්‍යයේ පොදු භාවිතයටද අවසර හිමි වුණා. එමෙන්ම චීනය සහ රුසියාව ඔවුන්ගේ ස්වදේශීය කොවිඩ් එන්නත් ජනතාවට ලබා දීමට පියවර ගනිමින් සිටිනවා. කෙසේ නමුත් ජිනීවා නුවර යේ පැවති මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයින් ප්‍රකාශ කළේ කොවිඩ් එන්නත් වසංගතය මුළුමනින්ම අවසන් කිරීමේ කඩීමක් නොවන බවයි. කෙසේ නමුත් කොවිඩ් එන්නත් නිෂ්පාදනය කිරීමේ ප්‍රගතිය දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන ටෙඩ්‍රොස් ඇඩනම් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම කොවිඩ් එන්නත් තමා විසින්ද ප්‍රසිද්ධිය ලබා ගැනීමට සූදානම් බවයි ඔහු සඳහන් කළේ. පෘථුවිය මතුපිට ජීවයේ පැවැත්මට අභියෝගයක් එල්ල කළ හැකි ආකාරයේ අනපේක්ෂිත සිදුවීමක් ගැනයි මේ කියන්නේ යන්නේ. අපගේ අවධානය ඒ කෙරෙහි යොමු නොවුනත් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම බොහෝ සෙයින් වැදගත් වෙනවා. පෘථුවියේ ජීවයට ඇති ලොකුම තර්ජනය ලෙස සැලකෙන්නේ ග්‍රහකයි. සෞර ග්‍රහ මණ්ඩලය තුල පවතින ඉතා කුඩා පාෂාණමය හෝ ලෝහමය වස්තුන් තමයි ග්‍රහක ලෙස හඳුන්වන්නේ. මේ නිසා අතීතයේ සිටම විද්‍යාඥයින් අභ්‍යවකාශයේ ඇති ග්‍රහක හඳුනා ගනිමින් ඒවායේ කක්ෂ පෘථුවියට තර්ජනයක් විය හැකිදයි සොයා බලමින් සිටිනවා. ග්‍රහක මීටර් කිහිපයක සිට කිලෝමීටර් ගණනක් දක්වා ප්‍රමාණයේ පවතිනවා. මේ ග්‍රහක අතරින් කුඩා ග්‍රහක සොයා ගැනීම ඉතා අපහසුයි. ඒ නිසාම මේ සඳහා අති බලවත් දුරේක්ෂ භාවිත කරනවා. අහසේ විශාල ප්‍රදේශයක කෙටි කාලයක් තුල ඡායාරූප කිහිපයක් ලබාගෙන ඉන්පසු ඒ ඡායාරූපවල පසුබිමේ ඇති තාරකාවන් වලට සාපේක්ෂව ගමන් කරන වස්තුන් තිබේදයි පරීක්ෂා කිරීම ග්‍රහක සොයා ගැනීමේ මූලික අදියරයි. මේ සඳහා භාවිත කරන්නේ අති විශාල රේඩාර් ඇන්ටනා. ලෝකයේ මෙතෙක් පැවති විශාලතම රේඩාර් ඇන්ටනාව ඇරිසීබෝ නිරීක්ෂණාගාරයයි. අමරිකාවේ ජාතික විද්‍යාපදනමට අයත් මෙම ඇරිසීබෝ නිරීක්ෂණාගාරයේ මීටර 305ක පමණ විශ්කම්භ ඇති රේඩාර් පහසුකම් ඇති රේඩියෝ ඇන්ටනාව භාවිතා කරනු ලැබුවේ 1963 වසරේ සිටයි.
रेडियो दुरेक्षक्लिस भावित किरीमट अमतरव पृथ्वीयट तर्जनयक् विय हेकी ग्राहक विशाल प्रमाणयक गमन मार्गय सूक्ष्मव निरीक्षणय किरीमट एरिसिबो उपकारी वीति वेनवा 2016 दी चीने फास्ट नमिन मीटर 500क रेडियो एंटेनावक भावितयट एक्कल नमुत एहि रेडार पहसुकम नहे एनिसा मैतक्वन तुरुम लो बलवत्म रेडार पद्धति उने एरिसिबोय एरिसिबो एंटेनावे टोन नमसियक पमन बरति रेडियो ग्राहकय हा रेडार संप्रेषक उपकरण केबल मगिन एंटेनावट इहलिन एल्ला तिबेनवा अगोस्तु मासेदी मे एक एक केबल कैडी की अतर नवंबर मासेदी तवत् केबल एक कैडी गोस्ति बेनवा मेनिसा इहलिन एल्ला तिबु उपकरण वल रंदा पवैत्म प्रश्नयक वू अतर अवसाने वसर 57क कार्यभारय अवसान करमिन इतिरि केबल किहिपयत् कैडी इहलिन एल्ला तिबु उपकरण एंटेनाव मतट वैटी मेम एंटेनाव विनाशूये लोव पुरा तारका विद्यावट उनंदु सियलु दिना शोकयट पत् करमिन मेनिसा दें ग्राहक पिलिबंद सोयाबेली मटेते अमेरिकावे कैलिफोर्नियावे गोल्डस्टोन मध्यस्थानी ऐति मीटर 70क पमन एंटेनावाई मेनिसा दें पृथ्वीये ग्रह आरक्षक रेडार पद्धतिये बलय अर्थयक पमन वी तिबेनवा मे तुलिन इता विशाल बलपैमक मुलुमहत मिनिस संघातियटम सह पृथ्वीये पवतिन जीवयट ऐतिवरवा एय तमयि पृथ्वीय हा गैटिय हैकि ग्रहयन्गे कक्ष्यान् निवैरतिव हंदुना गैनीम सह एवा निरीक्षणय किरीमे हैकियाव नैति वी याम ए निसा समहर विट पृथ्वीय हा गैटेन ग्रहकयन् अपट कल्तिया हंदुना गैनीमट बैरिवीमट पवा इड तिबेनवा पृथ्वी असल अभ्यवकाशय ऐति ग्रहक 25000क पमन मेवन विट विद्याज्ञयन् विसिन् हंदुना गैन तिबेनवा नमुत् पृथ्वी आसन्ने ऐति मेवनि ग्रहकयन् सोयागत् पसु एहि कक्ष्यय पृथ्वीयट आसन्न वन्ने यै हैगेन्ने नम् एय पिलिबंद वैडितुर निरीक्षणय किरीमट एरिसिबो वैनि विशाल रेडियो दुरेक्षयक् अवश्य वेनवा एवगेम एरिसिबो दुरेक्षय सतु तवत् वैदगत्म अंगयक् तमयि एय सतुव तिबु इता बलवत् रेडार संप्रेषकय मेवनी रेडार संप्रेषकयक् पृथ्वीय ग्राहक वलिन बेरा गैनीमट अत्यवश्य अंगयक् नमुत् पृथ्वीय मतुपिट मेवनी रेडार संप्रेषक दुरेक्षयन् इतिरि वैत्ते एकक् पमनयि नमुत् मेम दुरेक्षयटत् पवरा ऐत्ते वेनत् वगकीम रसक् एवा वन्ने सौर ग्रह मंडलय पुरा विसिरि ऐति अनेकुत् अभ्यवकाश यानावन् समग सन्निवेदनय किरीम सह हमुदामय कटयुतु मे वगकीम सियल्लम इटु करमिन इट तमतरव ग्राहक गैन सोया बैलीमट मेम दुरेक्षयट ऐति हैकियाव इतामत् अल्पयि एटत् वडा मेम दुरेक्षये संवेदीताव एरिसिबो दुरेक्षयट वडा विसिकुणयकिन पमन अडुयि एनिसा मेमगिन ग्राहक पिलिबंदव तोरतुरु सोया गैनीमे हैकियावद एरिसिबो दुरेक्षये तरम प्रबल वन्ने नहे मे हेतुन सियल्लम निसा एरिसिबो दुरेक्षये विनाश वीम विद्यावट सिदु निमकल नोहेकि पाडुवक् मेन्म एय पृथ्वीय मतुपिट जीवये पवैत्मट पवा अभियोगयक् एल्ल कल हैकि आकारये अनपेक्षित सिदुवीमक् इनिसा अवसानीट पेवसी हकीवाने एरिसिबो दुरेक्षये विनाशय पृथ्वीय मतुपिट ग्राहकयक् वैदीमे संभाविताव वैडी कर ऐति बवाय दिनिक सटहन निमवान्नट मतेन हेट दवसे वैदगत कम गेनाई मे अवधानय हेट डिसेंबर मास 6 वनदा मेरठ वेदिका नाट्य क्षेत्रे केंद्रस्थानयक मेन्म सिंहल वेदिका नाट्य क्षेत्रे पहान टेमलेस सलकेन टावर होल रंगहल श्रीलंकावे बौद्ध पुनरुदय पुरोगामी कुवन श्रीमत् अनगारिक धर्मपालतुमन विसिन उत्सवाकारेन विवृत करन लद्दी 1911 डिसेंबर मास 6 वन दिनाय थॉमस अल्वा एडिसन विसिन प्रथम वारत मिनिस खटहंड सहित ग्रामोफोन टटियक पटिगत कोट ये वादनीय क्रीम सिद्ध कर 1872 दिसंबर मास 6 वन दिनाय 1917 दी फिनलांते रूसियावेन निदहस लबा गनीम वेनुवेन नामकरण लद फिनलांते जातिक निदहस दिनय दिसंबर 6 वन दिनट एनम हेट दिनट यदी तिबेनवा ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා හමු වෙමු හෙටත් සවස 6:30ට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න